పురుగుల యూట్యూబ్ ఛానల్కి సహా పురుగుల అధ్యాపన సత్కార్యవేని నాయుడు కీలక పేరుగా మేము అర్జునేత్ బలపడుతున్నాం. నమే శ్రేణి పురవేశీ అధ్యాపనీయ పిల్లపుత రథాల పదవిని పాడిన సమాజ సురక్షిత కీన మాతృకావి నీతి బలాత్మకరణ వివిధ ఆయతన కీన మాతృకావి శ్రీలంకావే ఆరక్షక హముదావు కీన మాతృకావ ఒకట సరళవ పెహద్దీ కల దేని సమాజ సురక్షితావే అతి కిరీమ సమయ కటయుతు కరణ ప్రధాన ఆయతనయక్ లెస ආරක්ෂක හමුදාව හිමිවන්නේ වැදගත් ස්ථානයක්. ආරක්ෂක හමුදාව කියන්නේ අපි ආමියක කියන්නේ අන්න ඒගොල්ලෝ. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් යටතේ යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ස්ථාපිත කර තිබේ. මේ එක් එක් හමුදාව පිළිබඳව නමේ ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් ලියපු ලිපියක් තියෙනවා. විත්ති පුවත්පත ලියපු ලිපියක් ඔබ ඒ ටික කියවගන්න මම පැහැදිලි කරන්න අපිට සරලව පැහැදිලි වෙයි. ඒගොල්ලෝගේ තේමා පාඩේ මොකද්ද, ඒගොල්ලෝ කරන රාජකාරිය මොකද්ද කියලා අපි ටිකෙන් ටික තැන් තැන් කතා කරලා තියෙනවා. එනිසා ඊළඟට මම යනවා එතනම. මේකට අමතරව මේ ගුවන් හමුදාව, නාවික හමුදාවට අමතරව සමාජ සුරක්ෂිතතාවය තහවුරු කරන්න සිවිල් ආරක්ෂක බලකාය ත්‍රිවිධ හමුදාවට සහාය වෙමින් සිවිල් ආරක්ෂක බලකාය ත්‍රිවිධ හමුදාව සහාය වෙමින් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා කියන එක මතක් කරගන්න ඕනේ. සිවිල් ආරක්ෂක හමුදාව. එතකොට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව රට ජාති වෙනුවෙන් අභිමානවත් මෙහෙවරක් ඉටු කරා. ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සහ බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම හමුදාවල ප්‍රධාන වගකීමයි. ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සහ බෞද්ධික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම හමුදාවල ප්‍රධාන වගකීමයි. ගොඩබිම, මුහුද සහ ගුවන් ආරක්ෂා කරමින් ජනතාවට ඇතිරිය හැකි විවිධ අතුරු ආපදා වළක්වා සමාජ සුරක්ෂිතතාවයේ තහවුරු කරමින් විවිධ හමුදාව මෞගිම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. ආරක්ෂක හමුදාව පොදුවේ සමාජ සුරක්ෂිතතාවයේ තහවුරු කිරීම සඳහා ඉටු කරන කාර්ය කිහිපයකට නිදසුන් පාර දක්වා ඇත. ආරක්ෂක හමුදාව සමාජ සුරක්ෂිතතාවයේ තහවුරු කරන්න ගන්න ක්‍රියාමාර්ග කිහිපයක් පහත සඳහන් කර තියෙනවා. දේශීය වශයෙන් හෝ විදේශීය රටවලින් එල්ල විය හැකි යුදමය තත්ත්වවලින් රට ආරක්ෂා කර ගැනීම. දේශීය වශයෙන් රටක් ඇතුළේ තියෙන යුද තත්ත්වයන් සහ විදේශීය වශයෙන් ඇතුළේ යුද තත්ත්වයන් 2009 කලින් අවුරුදු 30ක් තිස්සේ පැවති LTT සන්නද්ධ යුද්ධයේ අරගලය ඒක ත්‍රස්තවාදී සටන් එලි සංවිධානය විසින් ක්‍රියාත්මක කරපු ඒවා රට ඇතුළේ. ඒ වගේම පිට රටකින් ඇවිල්ලා අපි වැඩක් කරගන්න හදුවොත් ඒක ජාත්‍යන්තර මට්ටමක. එතකොට කැරලි කෝලාර හා ත්‍රස්තවාදී ක්‍රියාමාර්ගණය කිරීම කටයුතු කිරීම ඔබ දන්නවා. බෝම්බ විවිරීමක් හෝ සිදුවීමක් වෙච්ච ගමන් හමුදාව තමයි ප්‍රධාන වශයෙන් එතන ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ලංකාව තුළ භෞතික හා මානව සම්පත් ආරක්ෂා කිරීමට පොලිසියට සහාය වීම. ශ්‍රී ලංකාව තුළ භෞතික සහ මානව සම්පත් ආරක්ෂා කිරීමට පොලිසියට සහාය වීම. හදිසි ආපදා සහ විපත්වලදී සහන සේවා සැපයීම උදන්නවා. සුනාමි අවස්ථාවේදී යුද්ධමය තත්ත්වයන්වලදී ගම් වතුර නායකවරුන් හමුදාව සෑහෙන රාජකාරියක් ඉටු කරනවා. වැඩ වර්ජන වැනි අවස්ථාවල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා කටයුතු කරන දැන් සෞඛ්‍යංශයේ වැඩ වර්ජනයක් කළොත් එහෙම සෞඛ්‍යංශයේ කටයුතු දික් කරගන්න හමුදාව යොදවන සුළු සේවකිය විදියට කටයුතු කරා. විවිධ හේතුන් මත අවතැන් වූවන් සඳහා දෛනික අවශ්‍යතා සම්පාදනයට සහාය වීම. අවතැන් වෙලා ඉන්නවන මොනවාරි හේතුවක් නිසා මොනවක් හරි වහංගත තත්ත්වයක් හරි ගම් වතුර තත්ත්වයක් හරි සුනාමි තත්ත්වයක් හරි ඒගොල්ලොන්ට අත්‍යවශ්‍ය දේවල් සැපයීමට කටයුතු කරනවා. ජාතික වශයෙන් වැදගත් වන කාර්යන ඉටු කිරීම සඳහා අවශ්‍ය අවස්ථාවලදී රටේ සහාය වීම. ජාතික වශයෙන් වැදගත් වන අවස්ථාවන්වලදී විවිධ අවස්ථාවන් ඇති වෙනවා. අන්න ඒවායිදී රජයේ සහාය වීම. එතකොට ඔබට රන්මලක් ලෙස ගීතයක් අහන්න පුළුවන් හොයාගෙන අහන්න පද රචනය කුමාරදාස සපුතන්ත්‍රි ගානිය සොමිරිසිංහ YouTube එකට ඇවිල්ලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. එතකොට මේ සින්දුවාට හොයා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් අපි ඊළඟ මාතෘකාව සමාජ සුරක්ෂිතතාවයට දායක වන යාන්ත්‍රණ සම්බන්ධ පුද්ගල වගකීම් හා යුතුකම් කියන මාතෘකාවෙන් තමයි ඊළඟට හම් වෙන්නේ. ඒ වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි පුද්ගල YouTube channel එක අපි අලුත් දවසක තවත් වීඩියෝ එකකින් හමු වෙමු.